කොහොම විසඳුම තමයි ඒක ගැන මේ ඒ කියන්නේ මගේද ළමයා නැහනේ කියන එක මගේද මේ ඇඟ මගේද ශරීරය ඔය දැන් මේ පින්කම් කරන ගමන් මම හිතනවා ඒක ඒක වැඩුණොතින් මේ හදිස්සියේ ඒ පුතාට හරි දුවට හරි මේ දෙන්න ඕන උපරිම දේ දෙනවා ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම මොකක් හරි අපේ ගාව හරි ඉන්නවා නම් ළඟ මොන හරි ඉපදිලා ආවොත් හරි අපිට යව තවත් මේ දුක් වලින් මුදවන ගමනට තල්ලු කරන්න පුළුවන් ඉතින් ඒක අපි චුට්ටක් ඒක තමයි අන්තිමටම හොඳටම කරන්න ඕනේ මේක පස්සේ වුණාද කියලාවත් දැනෙන්නේ නැති තත්ත්වයකට පොඩ පොඩ ටාගට් කරගෙන යන්න ඕනේ ඒක පුළුවන් වෙන්න හැබැයි ඒකට සෑහෙන මේ ධර්මයේ shift එකක් එන්න ඕනේ ඒක සමීපව හොඳට පැහැදිලි ප්‍රකටව ධර්මයේ පේනවා මම කියපු කරුණුම ටිකක් මන පොත් ටික කියවන්න ඕනේ ඕමම අනිත්‍යවත් කරන්න ඕනේ දැන් මම කියන්නේ දැන් අර මම කිව්වේ මගේ අර කවරේ අර අරගලන් ඔය පිල්ග්‍රිමේජස් ගියා අරව මේවා කරා ඒත් මෙහෙම වුණාද කියන මං කියන්නේ ඒවත් කරන්න ඕනේ හරිද හැබැයි ඒකේ මොන හරි මදියක් තියෙනවා ඒක අපි අඳුරගන්න ඕනේ يعني ඒක මේ ජස්ටිෆයි කරන්න බෑ මොකද මේ ඒව කරන්න ඕනේ කරාට අපේ අර හිත පිසුද වෙලා ඒක බලන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ අර රෝග ලක්ෂණ අඩු වෙනවද ළඟම ඉන්න ඇත්ත එක්ක අපි කොහොමද ඉන්නේ අපි කොහෙද හරි කේන්ති යනවද ඒ කියන්නේ අපේ කරගෙන කවුරු හරි තියාගෙන ඉන්නවද අපි වංචනිකව එහෙම හැසිරෙනවද ඉතින් අර ඒව ටික නැති වෙන්නේ කොහොමද මම දැන් කරන්නේ මේගොල්ලන් මේගොල්ලෝ ඕන විදිහට කරපු ආවේ මම මේගොල්ලන් ලංකාවත් අවුට්සයිඩර්ස් ලා වගේ ඉනවා ඒ කියන්නේ අර ඒ විදිහට ට්‍රයි කරන්න ඕනේ ප්‍රැක්ටිස් එක අර විදිහට අපේ කෙලෙස් නැති වෙන විදිහට අර ගෙදර දොරවල් වලද මොනවාද ඔෆිස් වලද වැඩ කරන තැන්ද සමාජය යනකොට හරි අර ඒවා හිත තුල අඳුරගෙන අර හිතේ පිසුදු වෙච්ච සනීපය දැම්මම භුක්ති විඳින්න ඕනේ මේ නවවෙනිදා කියන්නේ කවද හරි ඔව් හරි 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 එතකොට ඇවිල්ලා හිටියද බබා ඉතින් ඒකනේ කොච්චර දෙයක්ද ඉදා අර ප්‍රෝග්‍රෑම් එක තිබ්බේලාද ප්‍රෝග්‍රෑම් එක තිබ්බේලාද ඔව් ඒ කලකට පස්සේ ඉතින් එයා යම් දෙයක් අද්දක් ඒක උපරිම දෙයක් අද්දක්ක ඒ වෙලාවෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ ඉතින් මොනා කරන්නද ඒක යන්න තියෙනවා නම් අපිටත් දැන් මමත් ඔය දැන් ඒ අතර මේ වෙනකොට අලියාගෙන් ළඟ මේ මේකක් සිද්ධ වුණ යාල ඇතුලේ මට අවුරුදු ගණනාවට පස්සේ ඔක වුණේ අලි අවුරුදු කොහොමද 20 18කට පස්සේ වගේ මං ඉස්සර ওই කතාව කියලා දෙන අලියා මෙහෙම ළඟ ඇල්ලා මේ අර මං බලන් හිටියා අරගෙන මාව ඒ ඒ සිදුවීම් පස්සේ එදා නම් මගේ බඩ ඇඹරුණා දැන් නම් බඩ ඇඹරුන්නේ ඉතින් මොනාරි පොඩි දියුණුවක් තියෙනවා හැබැයි අර පොඩ්ඩක් ෆ්‍රීස් වුණා ඇත්ත කියන්නේ ෆ්‍රීස් පොඩි ෆ්‍රීස් කතයකට ටක් ගාලා ශාන්තියක් ඇති වුණා ඉතින් ඒ කියන්නේ බුල්ඩෝසර්ක් වගේ කවුද කෙනෙක් මටත් ආශිර්වාද කළා අලියටත් ආශිර්වාද කළා ඒ වුණා දායකයෙක් ඉංගලන්තින් මම බැලුවා ඒක ආරංචි වුණාම සයිමන්සේ මේ ඔව් මෙයා මෙහෙම මෙහෙම ආවා ඉතින් මං කරුවලේ මෙහෙම යන්න ගිහිල්ලා තමයි වැඩම කළා ඉතින් මේ මං ගණන් ගන්න නැති දේ තමයි වැඩිය. වැඩම කරාම දැන් මං එහෙම ගිහලා දන්නවා මේ පාරම එන්න ඕනේ. දැන් මෙයා මයිටර හැරුණා. හැන්නකොට මෙයා එනවා දඩම් බලන්. ඊට පස්සේ මං ඊට පස්සේ අනිත් පැත්ත හැරලා එහෙමම වැඩි අර පැත්තට. වැඩම කළා දැන් මෙහෙම තියෙනවා ගහක් තියෙනවා. මෙහෙම හැරවිලා මෙතන අර පූජා වල රාමයක් තියෙනවා. මේ මහා කැලේ මැද. මට බ්‍රේක් කරගන්න බැරි වුණා මට හැනවා චලබලං. පස්සේ මෙහෙම හැරිලා මම මෙහෙම එනකොට අරේ සද්ද ඇහිලා දැන් මෙයා දුක සද්දයක් කරන්න යන්නේ කොහොම හරි හොඳ වෙලාවට මං හිතන්නේ දෙන්න හිටියේ නැත්නම් මං සෑහෙන අමාරු වෙටනවා අර මේ ඒ කැලේ පුරුදු දෙන්නේ හිටියා ඒ දෙන්න දුවගෙන ආව එහෙන් ඇවිල්ලා මේ කෝටු දෙකක් උස්සගෙන මේගොල්ලන් ඉන්නවා දැන් ඒගොල්ලන් මට පේනවා මෙහෙම ඉස්සරහා දැන් මෙහෙම වඩිනවා මම මෙහෙම බලනකොට අර හරිය වගේ කියමු කරදුරක් කියමුකෝ මෙහෙම බලනකොට මැද ආයි මෙහෙම බලනකොට මේ හරි මේ දෙන්න ඉන්න වෙවුල්ලකට කෝටු දෙක මොසකන කෑ ගහගෙන මේ පැසෑ ගන්නවා ගහගෙන මේ වෙවුල වල පස්සේ මෙහෙම හැරිලා මෙයා ගියා ඉතින් මොනාරි වෙන්නත් තිබ්බා නේද අපි දන්නේ නැහැ
අපේ ජීවිතය අතර මනත් හිතන කැලෙද්දී ගොඩක් සර්පයෝ එමිද හරියට ඉන්නවා පොළොංගු මෙහෙම ටෝච් එක ගන්නකොට මෙහෙම මෙහෙම හැමතැනම අන්තිම පාර මං ඉන්නකොට සෑහෙන මම බැලුවා මේ බලත් ටිකක් හිතුණා දැන් ඇති ඔය හිටියා කියන චුට්ටක් හිතුණා අපි අර වෙනනම් බයක් එහෙම හරි බය ඉඳලා ඉඳ බෑ උතන හැබැයි අපි දන්නේ අපේ ජීවිතේ කොයි වෙලේ මොනා වෙලා යන්න වෙයිද කියලා හැබැයි අපි ප්‍රැක්ටිස් එක පොඩ්ඩ පොඩ්ඩ අපි අර සාරය ඉතුරු වෙන්න ඕනේ පියුරිටිය මේක අත්තර ඔක ඔය වගේ වෙලාවට ප්‍රැක්ටිස් කළා නෙමෙයි ඩේලි ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනේ අපේ මෙහෙම සීලෙන් ඕමම මේ සමාධිගත වෙවි සමාධියෙන් ප්‍රඥාව ඇති කර කර ඕමම අපි ඔය පිළිවෙල තුළ ඉඳ වෙනවා